ආයුබෝවන් සුබ උදෑසනක්. ලෝකය වෙනස් කළේ, ලෝකය අලුත් කළේ හැම දවසකම වෙනස් විදිහට හිතපු මිනිස්සු. අලුත් විදිහට හිතපු මිනිස්සු. මේ වෙලාවේ ඔබ මාව නරඹන ඇත්තේ බොහෝ වෙලාවට ජංගම දුරකථනයේ. නැත්තම් ඔබගේ පරිගණකයෙන්, එහෙමත් නැත්තම් රූපවාහිනියෙන්. ඔබ කල්පනා කරලා බලන්න, වෙනස් විදිහට මිනිස්සු හිතපු නිසා නේද අපි දෙන්න මේ විදිහට මුණ ගැහිලා තියෙන්නේ. මේ කැමරාව, මේ තාක්ෂණය ලෝකයට දායාද කරපු මිනිස්සු සාම්ප්‍රදායිකව එකම විදිහට හිතුවනම් අපිට අද මේ විදිහට මුණ ගැහෙන්න පුළුවන්ද? අද මුළු ලෝකයම ඔබේ අත්ල උඩට ඇවිල්ලා තියෙන්නේ. හැම දෙම ඇඟිලි තුඩක දුර. කොච්චරනම් ලෝකේ දියුණු වෙලා තියෙනවද? කොච්චරනම් ලෝකය වෙනස් වෙලා තියෙනවද? මේ හැම දෙයකම ප්‍රධානම හේතුව බවට පත් වෙලා තියෙන්නේ මිනිස්සු වෙනස් විදිහට හිතපු එක. ලෝකේ මානවයාගේ විශිෂ්ටතම ජයග්‍රහණයේ භාෂාව, මිනිස්සු භාෂාව නිර්මාණය කරගත්තෙම වෙනස් විදිහට සිතීමේ ප්‍රතිඵලයක් විදිහට. මිනිස්සු අකුරු ලියන්න පටන් ගත්තෙම වෙනස් විදිහට සිතීමේ ප්‍රතිඵලයක් විදිහට. මිනිස්සු එතනින් එහාට ගිහිල්ලා අද වෙද්දි මුළු ලෝකයම එකම ගම්මානයක් බවට මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපි ළඟට ලං වෙලා ඉන්නේ වෙනස් විදිහට සිටීමේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට සමහර තැන්වල අපි දොස් කියනවා. අපි ඒ මිනිස්සුන්ට අපහසුතාවයට පත් වෙන විදිහ දේවල් කියන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් ඔය මේ කාල් බෙන්ස් මෝටර් රථය නිර්මාණය කරන්න උත්සාහ කරපු අවස්ථාවන් වලදී එයාගේ මිත්‍රයෝ යාළුවෝ එයාට කිව්වේ හැමතිස්සෙම ඔබට පිස්සු. පිස්සු වැඩ කරන්න එපා. එහෙම දේවල් හදන්න බෑ මේ ලෝකේ කියලා. හැබැයි මේ මිනිස්සු වෙනස් විදිහට හිතපු නිසා තමයි අද අපි වාහනයක යන්නේ. අපි අද ගුවනින් යන්නේ. ඉතින් මේ චීන උපමා කතාවක් තියෙනවා ඔබට කියන්න. දවසක් මේ ගවයෙක්, කියන්නේ හරකෙක් කියලා, දවසක් හරකෙක් පාලමක් ගාවේ ඉන්නවා. මේ පාලමෙන් එගොඩ වෙන්න බලාගෙන මෙතනින් පියාඹගෙන යන්නව කහ කුරුල්ලෙක්. මේ කහ කුරුල්ලා මේ හරකා දැකලා පොඩ්ඩක් නතර වෙනවා. නතර වෙලා අර හරකත් එක්ක කතා කරනවා. අහනවා, ඔබ මොකද මෙතන පාලමෙන් එගොඩ වෙන්න බලාගෙනද? ඊට පස්සේ අර හරකා කියනවා, ඔව් මේ පාලමෙන් එගොඩ වෙන්න තමයි මම ඉන්නේ. ඊට පස්සේ ඉතින් ඇයි එගොඩ වෙන්නේ නැත්තේ කියලා අපේ අර කහ කුරුල්ලා අහනවා. ඊට පස්සේ අර ගවයා කියනවා, අනේ මගේ නාස්ලනුව කැඩිලානේ. ඒ වගේ මාව ඇදගෙන යන්න කවුරුවත් නැහනේ. ඉතින් මට මේ පාලමෙන් එගොඩ වෙන්න විදිහක් නැහැ. කහකුරුල්ලා ඊට පස්සේ කියනවා, අයියෝ ඕක හිතන්නත් දෙයක්ද? ඉතින් මේ නාස්ලනුව නැති එක හොඳයිනේ. ඔයාට දැන් නිදහස්නේ. ඔයා කැමති විදිහට යන්න පුළුවන්නේ. ඊට පස්සේ අරයා කියනවා, මේ හරක කියනවා, නෑනේ නාස්ලනුව නැතුව මට කොහෙවත් යන්න බෑ. කවුරුත් මාව ඇදගෙන ගියේ නැත්තම් මට ඇවිදින්නත් බෑ. ඒක මගේ සිරිත නෙමෙයි. නිකන් හිතන්නකෝ, අපිට සමහර තැන් තියෙනවා කොච්චර නිදහස ලැබුණත් අපි අර පරණ පුරුදු සාම්ප්‍රදායික සිතුවිලි අපිට වෙනස් කරගන්න බෑනේ. පස්සේ මේ අර කහකුරුල්ලා කියනවා, හරි එහෙනම් එන්න මගේ පිටිපස්සේ, මම ඔබව පාලමෙන් එගොඩට අරගෙන යන්නම්. ඊට පස්සේ අර හරක කියනවා, බොහොම ස්තුතියි මිත්‍රයා. මේ මගේ ස්වාමියා කොයි වෙලාවක හරි ඇවිල්ලා මට අලුත් නාස්ලනුවක් දාලා පාලමෙන් එගොඩට අරගෙන යනකම් මං මෙතෙන් වෙලා ඉන්නම් කියලා. ඒ වෙලාවේ කහකුරුල්ලා මුකුත් නොකියා යන්න යනවා. අපේ සමාජයේ ජීවත් වෙන ගොඩක් මිනිසුත් එහෙම තමයි. එකක් තමයි තනියම ජීවිතයට මූණ දෙන්න බයයි. කවුරු හරි පිටිපස්සෙන් තල්ලු කරන්න හරි ඉස්සරහින් ඇදගෙන යන්න හරි ඕනේ. ඊළඟ එක තමයි අපේ මිනිස්සු අර හැමදාම සාම්ප්‍රදායිකව අරගෙන ආපු සමහර දේවල් අලුත් ලෝකයකට ඇවිල්ලත් වෙනස් කරන්න පොඩ්ඩක්වත් කැමති නැහැ. දැන් මේ දවස්වල වුණත් කොච්චර දේවල් වෙනස් කරන්න ඕනද? වෙනස් විදිහට අපි හිතන්න ඕනද? අලුත් රටකට යන්න නේද අපි හදන්නේ? හැබැයි අපි කවුරුවත් අර පාරම්පරිකව අපි අර පුරුද්දක් විදිහට අරගෙන නේවා වර්තමානයට ගැලපෙන්නේ නැති දේවල් අපි වෙනස් කරන්න කැමති නැහැ. ඒක අපේ සිරිත නෙවෙයි,
කියලා අපි හිතාදාගන්න ට්‍රයි කරනවා. එහෙම නැත්තම් අයියෝ එහෙම බෑනේ, අරයා තරහ වෙයිනේ, එයා නැතුව මට මේක බෑනේ, අපි එහෙම හිතනවා. එහෙම හිතන තාක්කල් කිසිම මිනිස්සෙකුට අලුත් ජීවිතයකට යන්න ලැබෙන්නේ නැහැ. අලුත් ලෝකයකට යන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අලුත් ජීවිතයකට යන්න, ජීවිතය වෙනස් කරගන්න, අලුතින් හිතන්න, සතුටින් ජීවත් වෙන්න, ඔබ හිතන විදිය වෙනස් කරන්න. වෙනස් සිතුවිලිම තමයි අපේ ජීවිතය හැම දවසකම අලුත් කරන්නේ, හැම දවසකම වෙනස් කරන්නේ. ගිහින් එන්න ඔබට සුබ දවසක්.